එල්පිල් තරගාවලිය මේ වෙද්දි හිතුවට වඩා සාර්ථකයි. තරගාවලියට තියෙන ප්‍රේක්ෂක උනන්දුව වගේම තරගාවලිය තරඟවල තියෙන ඕන උණුසුමත් එල්පිල් තරගාවලිය හොඳටම දකින්න තියෙනවා. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක්. මේ වෙද්දිත් අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තනිතනි ක්‍රීඩකයෝ විදිහට තමන්ගේ දක්ෂතාවල උපරිමයට පැමිණෙමින් ඉන්නවා කියන දේ අපිට මේ තරගාවලියේ පේන්න තියෙනවා. මේ විදිහට හැම කණ්ඩායමකම විසිරලා ඉන්න දක්ෂයෝ එකතු වෙලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නිර්මාණය වෙද්දි හොඳ ශක්තිමත් කණ්ඩායමක් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි. එල්පිල් සාර්ථක වීමත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් තරඟකාරී තරඟාවලියක් පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ T20 තරඟවලටත් වඩා වේගවත් T10 තරඟාවලියක් පවත්වන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ තරඟාවලිය එළඹෙන පෙබ්‍රවාරි වල පවත්වනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ගොඩක් කලාවට ලබන අවුරුද්දේ පෙබ්‍රවාරි 1 වෙනිදාත් 12 වෙනිදාත් අතර කාලයේ T10 තරඟාවලිය පවත්වන්න මේ වෙද්දි මූලික කටයුතු සූදානම් කරමින් ඉන්නවා කියන දේ තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් තාම මේ ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය සභාපති රවීන් වික්‍රමරත්න කියන්නේ එංගලන්ත තරගාවලිය අවසන් වෙනවත් එක්කම මේ තරගාවලිය පවත්වන්න සූදානම් තියෙන්නේ කියලා. ඔව් T10 තරගාවලියකට අපි සූදානම් වෙමින් ඉන්නවා. ඒක අලුත් සංකල්පයක් විදිහට වෙනස්කම් එක්ක පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. තරගාවලිය පෙබ්‍රවාරි මාසේ මුල තියන්න දැනට තීරණය වෙලා තියෙන්නේ. ගොඩක් දුරට එංගලන්ත කණ්ඩායමේ තරගාවලිය අවසන් වෙන ගමන් තරගාවලිය ආරම්භ කරන්න තමයි අපිට අවශ්‍ය. එංගලන්ත කණ්ඩායම ලංකාවට ඇවිත් ටෙස්ට් තරඟ දෙකකට ජනවාරි මාසේ සෙල්ලම් කරන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. කෙතරම් ක්‍රීඩාංගනේ දඹුල්ල ක්‍රීඩාංගනේ සහ පල්ලිකැලේ මේ තරගාවලිය පවත්වන්න සූදානම් වෙද්දී බොහෝ වෙලාවට විදේශ ක්‍රීඩකයන් 6ක් ඉන්න කණ්ඩායම් 5ක් හරි 6ක් හරි තරගාවලියට ක්‍රීඩා කරයි කියලා තමයි වාර්තා පළ වෙන්නේ. මේ තරගාවලිය වෙද්දී ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගන වලට ගිහින් තරඟ නරඹන්න පුළුවන් පරිසරයක් රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම නිර්මාණය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.